වෙලාවදසන 5යි විනාඩි 1යි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය. යහපත් ජන සමාජයක් උදෙසා සිත නිවන බුදු බණ අද දේශකයාණන් වහන්සේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහින්දාරාමාධිපතිව වැඩවිසූ ශ්‍රී සද්ධර්මවාගීශ්වර පූජ්‍යපාද පිටකෝට්ටේ සෝමානන්ද මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අකුසලං භික්ඛවේ පජහත සක්කා භික්ඛවේ අකුසලං පජහිතුං නෝචේතං භික්ඛවේ සක්කා අභවිස්ස අකුසලං පජහිතුං නාහං ඒවං වදේයං අකුසලං භික්ඛවේ පජහතාති. යස්මාචකෝ භික්ඛවේ සක්කා අකුසලං පජහිතුං තස්මාහං ඒවං වදාමි අකුසලං භික්ඛවේ පජහතාති. අකුසලංච හිදං භික්ඛවේ පහීනං අහිතාය දුක්ඛාය සංවත්තේය නාහං ඒවං වදේයං අකුසලං භික්ඛවේ පජහතාති. යස්මාචකෝ භික්ඛවේ අකුසලං පහීනං හිතාය සුඛාය සංවත්තති තස්මාහං ඒවං වදාමි අකුසලං භික්ඛවේ පජහතාති. පින්වත්නි, කුඩා අද අප මේ පින්වතුන් හැම දෙනෙකුටම ඉතාමත්ම ප්‍රයෝජනවත් වන මාතෘකාවක් අනුව, ඒ කියන්නේ අපේ බෞද්ධ පින්වතුන්ට පමණක් නෙවෙයි, බෞද්ධ වූ අන්‍යාගමික පින්වතුන්ට පවා බොහෝ දුරට ප්‍රයෝජන ගැනීමට පුළුවන් වන මාතෘකාවකිනුයි මේ දේශනාව අද පැවැත්වීමට බලාපොරොත්තු වන්නේ. ඒ නිසා මේ සෑම දෙනෙක්ම, සෑම ආගමික පින්වතෙක්ම, ලොකු කුඩා සෑම දෙනෙක්ම මේ කාරණා ස්වල්පය බොහොමත්ම ඕනකමිනුත්, බොහෝමත් නුවණිනුත් යුක්තව ශ්‍රවණය කරනවා ඇති කියලා විශේෂයෙන්ම මා බලාපොරොත්තු වෙනවා. මේ සූත්‍ර කොටසෙන් උගන්වන ප්‍රධාන කාරණා එකක් තියෙනවා. නමුත් ඒ කාරණයටම අදාළවන, ඒ කාරණය වැඩිපුර විස්තර කිරීමට ඕන කරන කාරණා වශයෙන් ගන්නකොට කීපයක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් ඉස්සෙල්ලම කල්පනා කරලා බලමු මේකේ සාමාන්‍ය බොහොම කෙටි තේරුම. ඒ කියන්නේ පළමුවෙන්ම උගන්වනවා නරක දේ දුරු කරන්නේ. නරක දේ කියලා කියන්නේ අකුසල්. මේ පොඩි අයට පේනවා වැරදි වැඩ කියන්නේ නරක දේ. එතකොට උන්වහන්සේ දේශනා කරනවා නරක දේ දුරු කරන්නේ. කියන්නේ ඒක අස් කරන්නට. තව පෙන්නනවා නරක දේ දුරු කරන්නට පුළුවෙනි. නරක දේ කියන දේ අපරාධ, අයුතුකම්, මේ ආදී දේවල් දුරු කරන්න මිනිස්සෙකුට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම නරක දේ දුරු කරන්න බැරි නම් මම මෙහෙම කියන්නේ නැහැ, දුරු කරන්ටයි කියලා. ඒ කියන්නේ උන්වහන්සේ මේ නරක දේය කියන අපට බොහෝසේ පුරුදු වෙලා තියෙන මේ කරුණු අපට දුරු කරන්නට බැරි කමක් තියෙනවා නම් කවදාවත්ම උන්වහන්සේ දේශනා කරන්නේ නැහැ මේවා දුරු කරන්නට කියලා. අන්න ඒකයි ඒකේ තේරුම. එය දුරු කරන්ට ක්‍රම තිබෙන නිසා මම එය දුරු කරන්නට කියලා කියනවා. මේ නරක දේය කියන දේවල්, වැරදිදී, අපරාධ, අයුතුකම් දුරු කරන්ට ක්‍රම තියෙන නිසායි මම මේ දුරු කරන්නට කියලා මේ පින්වතුන්ට පෙන්වන්නේ. මේ සූත්‍රයේ භාවයයි උන්වහන්සේගේ දේශනාවයි. එතකොට පස්වෙනි කාරණේ හැටියට පෙන්වනවා නරක දේ දුරු කිරීම අහිත පිණිස, දුක් පිණිස පවතී නම් මම මෙසේ ඒවා දුරු කරන්ට යයි නොකියමි. ඒ කියන්නේ මේ නරක දේ දුරු කිරීම, එයින් වැළකීම කියන එක මහජනයාගේ අහිත පිණිස, දුක් පිණිස පවතිනවා නම් කවදාවත්ම මම කියන්නේ නැහැ මේක දුරු කරන්නට කියලා. බලන්න කොච්චර පැහැදිලිද කියලා මේ කාරණේ.
ඊළඟට පෙන්නනවා නරක දේදුරු කිරීම හිතසැප පිණිස පවතින නිසා. ඔන්න සූත්‍ර භාවය. මේක පිඩු කරලා පුංචි කරලා ගත්තොත් මේකයි. අපට පුරුදු වෙලා තිබෙන අකුසල් අපරාධ අජුතුකම් කියන දේ දුරු කළ යුතුදේ. ඒ දුරු කරන්නට ඒවා පුළුවන්කම තියෙනවා. කෙනෙක් තේරුම් ගත්තොත් කාරණය ඒ දුරු කිරීම තමන්ගේ යහපත පිණිස හිත පිණිස සැප පිණිස පවතී. කවදාවත්ම නරක දෙයින් වැළකීම මිනිසෙකුට ඒ තමන්ට වෙනින් වෙනින් කරදරයක් පිණිස කවදාවත්ම හේතු වෙන්නට පුළුවන්කමක් නැහැ. අහිත පිණිස දුක් පිණිස පවතින්නේ නැහැ. ඒකෙන් වැළකීමෙන් ඔන්න ඕකයි බොහොම කෙටි තේරුම සූත්‍රයේ. එතකොට දැන් බලන්න පොඩි ළමයෙකුට වුණත් මේ නරක දේ කිරීම වැරදි බව ටිකක් හිතුවොත් තේරෙනවා. හිතන්නට ඕන කරනවා නිකම් බෑ. නිකන් අපි මේ නරක දේ අපට පුරුදු වෙලා තියෙනවා. ඒක දිගටම 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 ඒ අපි කරගෙන ගියාට මිනිස්සෙකුට ඒකේ තියෙන වරදක් අරකක් මේකක් පේන්නේ නැහැ. ඒ නිසා පොඩි කෙනෙකුට නමුත් ඒ වැරදි ටිකක් දුර කල්පනා කරනවා නම් නරක දේ පිළිබඳව ඒ හිතීමෙන් නම් ඒ පින්වතාට පොඩි දරුවෙකුට නමුත් තේන්නට ඕනෑ කරනවා ඒකේ තියෙන භයානකකම. ඒකයි. ඒ පෙනුනහමයි ඒක දුරු කරන්නට පුළුවන්. වරද පේන්නට ඕන. ඒකයි. නරක දේ වැරදි බව Tamanට පෙනුනොත් වැරදි දේ වැරදි හැටියට පෙනුනොත් ඒ මිනිස්යාට ඒක දුරු කරන්නට පුළුවන්කම තියෙනවා. මෙන්න බලන්න ඒකට දීච ක්‍රම දැන් බලන්න යතහා අහං තතහා ඒතේ යතහා අහං අත්තානං උපමං කත්වා නහනේය නඝාතයේ. මෙන්න මේක වැදගත්ම ප්‍රශ්නේ වැදගත්ම කාරණේ මෙතනට මේ තමන්ගේ ඒ කියන නරක දේ වලින් වැළකීමට තියෙන ප්‍රධානම උපාය මාර්ගය මොකද්ද? තමන් අනුන්ට උපමා කරලා බලනවා, අනුන් තමන්ට උපමා කරලා බලනවා. බොහොම ලේසියි. දැන් බලන්න පොඩි කෙනෙක් නමුත් මෙන්න මෙහෙම බලන්න ඒ ගාථාවේ තේරුම මේකයි. යම් කෙනෙක් යතහා අහං තතහා ඒතේ. මම යම්සේනම් මම වගේම තමයි අනිත් අය. තතහා ඒතේ යතහා අහං. අනුන් අනිත් අය යම්සේනම් මමත් ඒ වගේම තමයි. අත්තානං උපමං කත්වා තමන් අනුන්ට උපමා කරලා බලලා නහනෙයන ඝාතයේ සත්ව ඝාතනාදී දේ කරන්නට එපා. ඔන්න බලන්න. දැන් මෙන්න මේක බලමු. දැන් මාව කෙනෙක් මරණවට මම කැමතිද? දැන් මේ පින්වතෙක් බලන්න. මේ පින්වතෙක්ව යම් කෙනෙක් ඇවිල්ලා යම් අවස්ථාවක මරන්නට ලෑස්ති වෙනවා නම් ඕකට කැමතිද? ආන්න. කැමති නැහනේ. එතකොට තමන් අනුන්ට උපමා කරලා බලන්නේ එහෙමයි. දැන් මම මේ තව කෙනෙක් මරන්නටයි යන්නේ, තව සත්වයෙක් මරන්නටයි මම මේ යන්නේ. හොඳයි, මම මාව මරණවට යම් කෙනෙක් මම අසතුටු නම් මම තව කෙනෙක් මරණවට ඒ පුද්ගලයා කැමතිද? ඔන්න බලන්න කොච්චර ලේසියට මේක තේරෙනවද කියලා. මාව කෙනෙක් මරණවට මම කැමතිද? නැහැ. එහෙමනම් මම තව කෙනෙක් මරණවට ඒ පුද්ගලයා කැමති වෙන්නේ නැහැ. ඔය තියෙන්නේ. එතකොට මගේ දෙයක් හොරකම ගැන හිතමු. මගේ දෙයක් යම් කෙනෙක් හොරකම් කරනවට මම කැමතිද? යම් කෙනෙක් හොරකම් කරනවට. ඔන්න ප්‍රශ්නේ මේ පින්වතුන් අහන්න තමන්ගේ. එතකොට එනව නේද උත්තරයක්? නැහැ. ඒ මොකද මගෙනේ. මගේ දේ කෙනෙක් හොරකම් කරනවට මම කැමති නැහැ. එතකොට මම මේ කරන්න හදන්නේ, මම කරන්න හදන්නේ අනුන්ගේ දෙයක් මම හොරකම් කරන්නයි. ඔහුත් ඒ දේට ආසයි. මොකද මම මගේ දේට ආසයි. මේක කෙනෙක් ගන්නවට මම අසතුටු. ඒකයි. එහෙමනම් මම හොරකම් කරන්න මේ බලාපොරොත්තු වෙන දෙය ඒ පින්වතා ප්‍රිය කරන දෙයක්. ඒ පින්වතාට අයත් දෙයක්. ඔහු අයිති වස්තුවක්. එහෙමනම් ඔහු ඒකට කැමතියි. ඔහු ඒ සම්බන්ධව ආසා කරනවා ඇති. එහෙමනම් මම මේක ගන්න එක වැරදි. ඇයි? මමත් අසතුටුනේ. මම අසතුටුයි මගේ දෙයක් කෙනෙක් ගන්නවට හොරකම් කරලා. එහෙමනම් මගේ දෙයක් මම ගන්නවට අසතුටු නම් ඔහුගේ දේ මම ගන්නවට ඔහු අසතුටුයි. ඔය තියෙන්නේ. තමන් අනුන්ට අනුන් තමන්ට උපමා කරලා බැලීමේ කිව්වේ ඒකයි. දැන් ඔන්න බලන්න අපිට බොරුවක් තියෙනවා. අපිට යම් වෙලාවක බොරුවක් කියනට හිතෙනවා. ඒ වෙලාවට කල්පනා කරනවා ඕ යම් කිසි අවස්ථාවක යම් කෙනෙක් මට විරුද්ධව බොරුවක් කියනවා නම් මම ඒකට කැමතිද? නැහැ. කිසි කෙනෙක් කැමති වෙන්නේ නැහැ මේ ලෝකෙ. කිසිම පුද්ගලෙක්. හොඳට මේ පින්වතුන් පරීක්ෂා කරලා බලන්න. එහෙමනම් මට විරුද්ධව යම් කෙනෙක් බොරුවක් කියනවට මම අසතුටු නම් තව කෙනෙකුට විරුද්ධව මම බොරුවක් කියනවට ඒ පුද්ගලයා සතුටුද? ඒ ළමයා සතුටුද? ඒ පින්වතා කැමතිද? නැහැ. ඔය නැහැ කියන ප්‍රශ්නේ උත්තරේ එනවා නේද මේ පින්වතුන්ට? එතකොට ඒ බොරුවෙන් වළකින්නට පුළුවන්. ඒක එතකොට කියමන ගැන හිතන්න. දැන් අපට යම් කෙනෙක් යම් අවස්ථාවක කේලමක් කියන්නට හිතෙනවා. ඒ කේලමක් කියන්නට හිතෙච්ච වෙලාවේ අපි කල්පනා කරනවා ඕ මෙහෙම දැන් මේ විදිහින්
මම මට විරුද්ධව යම් කෙනෙක් කියලාමක් කියලා යම් විදිහක තව කෙනෙක් විරුද්ධ කළොත් මම ඒකට කැමති වෙනවද? මේ මගේ මිත්‍රයෙකුට කියලාමක් තව එක්කෙනෙක් ඇවිල්ලා කියලා අපි දෙන්න බෙහෙද කරනවා. අපි දෙන්න විරුද්ධ කරනවා. එතකොට මම ඒකට සතුටුද නැහැනේ. ඉතින් මම ඇයි මේ මිත්‍රව ඉන්න දෙන්නෙකුට අරයගේ එක මෙයා එක්කයි මෙයාගේ කරයා එක්කයි ඇවිල්ලා කියලා මේ විදිහේ කියලාමක් කියලා මේ දෙන්න බිඳුවන්නේ? ඕ එහෙමනම් ඒ දෙන්න කැමති වෙන්නේ නැහැ ඒකට. ඒ මොකද? මම අසතුටුනේ මට විරුද්ධව අනිත් එක්කෙනායක හෝ මා එක්ක කියලාමක් කියලා අපේ මිත්‍ර ධර්මය බිඳහෙලනවාට මම අසතුටුයි. එහෙමනම් මම ගිහිල්ලා අහවල් දෙන්නගේ මිත්‍ර ධර්මයේ බිඳීමට එක එක්කෙනාට කියලාම් කියනවා නම් ඒ පින්වතුන් අසතුටුයි. අන්න බලන්න දැන් පැහැදිලි නේද? යතහා අහං තථා ඒතේ යතහා අහං. මම යම්සේනම් අනුනුත් එහෙමයි. අනුන් යම්සේනම් මමත් එහෙමයි. මම අනුන්ට උපමා කළා, අනුන් මට උපමා කළා. ඉතින් බලන්න මේ පින්වතුන්ට පේනවා දුරු කරන්නට පුළුවෙනි, මේ අකුසල් දුරු කරන්නට පුළුවෙනි ඔය එක ක්‍රමයක්. මීට වඩා විස්තර බලනවා නම් මේ පින්වතුන්ට අපි වෙලාව හැටියට පළවෙනි කාරණය පින්වතුනි, මේ අකුසල් අපට පුරුදු වෙලා තියෙන නරක දේ පිළිබඳව ප්‍රධාන වශයෙන්ම මේ පින්වතුන් හිතන්නට ඕන කරනවා මිනිසත් බව ලැබීමේ තියෙන අමාරුව. මේක පේන්නේ නෑ පින්වතුනි, මේක වැඩි දෙනෙකුට පෙනිලා නෑ. වැඩි දෙනෙකුට මේ කාරණය පෙනිලා තියෙනවා නම් මේ රටේ මේ තරම් භයානක දුෂ්චරිත අපරාධාදී දේ ඇත්ත හැටියටම ඇති වෙන්නට බෑ. වැඩි දෙනෙක් මේ සම්බන්ධව සලකලා නැහැ. මොකද මේක අපට ලැබිලා තියෙනවා. දැන් මේ පින්වතුන් මිනිස් නාමයෙන් ඉන්නවනේ, මිනිස්යෝවල ඇපිදලා ඉන්නවනේ, මටත් මිනිස් ආත්මයේ තියෙනවනේ. ඒ නිසා මේවා මොනතරම් දීර්ඝ කාලයක් වැඩ කරලා මහන්සි වෙලා උත්සාහවන්තව වැඩ කරලාද අපි ලැබුවේ? අපි කොච්චර දීර්ඝ කාලයක් නිරයාදී සිව් අපායේ දුක් විඳද, එතනින් කොච්චර අසීරු විදිහටද මේ තත්ත්වයට ආද හැරුණේ? මේවා මේ පින්වතුන් වැඩි දෙනෙක් ඇත්ත හැටියටම සලකනවා නම් කල්පනා කරලා නැහැ. මොකද ලැබිලා තියෙනවා. ඒ නිසා මිනිසත් බව ලැබීමේ තියෙන අමාරුව පළමුවෙන්ම හිතන්නට ඕනේ. ඉතින් ඒක මේ දීර්ඝ වශයෙන් ගමක් කියන්නට වෙලාව නෙමෙයි. නමුත් මේ පින්වතුන් හොඳටම දන්නවා මනුෂ්‍යාත්මයේ ලැබීම බොහෝ දීර්ඝ කාලයකින් පසු ලබන්නක් කියන බව. අර කන කැස් බෑවාගේ උපමාව මේ පින්වතුන් පොඩි ළමයි කාර්ය දන්නවනේ. ඔය ලොවට සංගරාවේ කාර්යය තියෙන්නේ අර සිය වසකින් උඩ එන කැස් බාහිත කීකිය. අන්න ඒ කැස් බෑවෙක් වියච දුරෙන් එළිය දකින්නට වඩා අමාරු කාරණයක් තමයි මිනිසියෙක් වෙලා ඉපදීම. ඒ මොකද වැඩිපුර පව් කරලා මේ සත්වයා සතර අපායටම තමයි වැඩිපුර බර. ඒ සතර අපායට වැටුණයින් පස්සේ දුගතියට බැස්සයින් පස්සේ නැවත මිනිසත් බවක් ලබනවයි කියන එක ඇත්ත හැටියටම හිතන්නටවත් තරම් අමාරුයි. ඒ නිසා බොහොම දුර්ලභ කාරණා අතර අපේ ආගමේ පෙන්නවා මේ පින්වතුන් දන්නවා දුර්ලභංච manussත්තං ආදී වශයෙන් අර ගාථාවක මනුෂ්‍යාත්මේ ලබා ගැනීම ඉතාම අමාරු කාර්යයක්. ඒ නිසා අන්න ඒක පළමුවෙන් හිතන්න ඕනේ. හැබැයි එතකොට මේ පින්වතුන් හිතයි මොකද මේ මනුෂ්‍යාත්මයක් ලබා ගැනීම අමාරුයි කියලා හිතීම මේ අපරාධ වලින් අයුතුකම් වලින් අකුසල් වලින් වැළකීමට තියෙන ප්‍රයෝජනීය මොකද කියලා මේකේ. බන් බලන් පින්වත මේ අපේ තියෙන අප ජීවිතය අපි සතුන් මරාගෙන සරකම් කරගෙන බුරු කියාගෙන හාරක් බීගෙන ඊර්ෂ්‍යා කෝප කරගෙන මේ ආදී වශයෙන් නරක අපරාධ වලට අයුතුකම් වලට මේ විදිහෙන් අපි ගතිලා දිගින් දිගට ගියොත් මෙතනින් මරුණයින් පස්සේ මේ පින්වතුන් දන්නවනේද තමන්ගේ ජීවිතයට සිදුවෙන්නේ කුමක්ද කියලා? මෙතනින් මරුණයින් පස්සේ ඒ පින්වතා දුගතියට බහිනවා. දුගතිය කිව්වේ පොඩි අයක් දන් තිරිසං ප්‍රේත අසුර සිව් අපාය. මේ සිව් අපායට බැස්සයින් පස්සේ ආපහු මිනිසත් බවක් ලබන එක අමාරුයි. අන්න ඒක හිතන්න ඕන. අන්න ඒක හිතුවහම ඕ එහෙමනම් මම දුගතියට බැස්සොත් මගේ ජීවිතයේ මෙතනින් ආයි මිනිසත් බවක් ලබන එක අමාරුයි. එහෙමනම් දැන් මම කරන්නට ඕන කරන්නේ මේ අකුසලයන්ගෙන් දුරු වෙලා මට පුරුදු වෙලා තියෙන නරක දේවල් වලින් මා දුරු වෙලා දැන් උත්සාහ කරන්න ඕන මේ ජීවිතය දැන් අමාරුවෙන් ලැබු ජීවිතය මීට වඩා උසස් තත්වයට මීට වඩා ඉහළ තත්වයට මගේ ජීවිතය ගෙන යාමට. එතකොට එහෙම බලනවා නම් නිවන් අවස්ථාව දක්වා නිවන් අවබෝධ කරගෙන ඒ තත්වය ඒ අවස්ථාව දක්වාම අපට දැන් දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක මනුෂ්‍ය ලෝක ආදී ස්ථාන තියෙනවනේ උත්පත්ති ලැබලා ඉන්නත. අන්න එහෙම සුගතියකට යන්නට බෑ මේ අපරාධ බලෙන් අජිතුකම් බලෙන් අකුසල් බලෙන්. ඒ සුගතියකට යන්න නම්
හොඳ ස්ථානයක උපදින්දට නම් මගේ මේ තියෙන දුක්සියල්ලම නසනතුරු එහිම්පිතිම නැති කරලා දමනතුරු මම මේ අකුසලයන්ගෙන් වළකින්නට ඕන මේ ජීවිතේ ප්‍රවේශම් කරන්නට ඕන අන්න මිනිසත් බව ලැබීමේ අමාරුව කල්පනා කිරීමේ තේරුම ඊළඟට මේ අපි නිතරම අපේ ජීවිතේ තත්ත්වය ගැන හිතන්න ඕන මොකද ජීවිතේ තත්ත්වය කිව්වේ ජීවිතේ තත්ත්වය කිව්වේ පින්වතුනි දැන් මේ පින්වතුනි මමයි මොනතරම් වැඩ රාශියක් කරන්නට බලාපොරොත්තු වෙනවද ඉදිරියට කොච්චර දීර්ඝ කාලයක් අවුරුදු ගණනක් බලන්ට මේ පින්වතුන්ගේ තප්පේ බලන්ට පොඩ්ඩක් මොහොතක් හිතලා බලන්නට කොච්චර දීර්ඝ වැඩ ලයිස්තුවක් අපි ළඟ තියෙනවද අපි මෙහෙම කරනවා මෙහෙම ඉගෙන ගන්නවා පොඩි ළමයෙක් නම් මෙහෙම ඉගෙන ගන්නවා අහවල් විභාගේ පාස් කරනවා අහවල් ආරක්ෂාව කරනවා මේ ආදී වශයෙන් අපි නැහිනතුරු නාකි වෙනතුරු මේ පින්වතුන් හිතන්ට එතකොට අවුරුදු ගණනක් නේද මෙතන අපේ මේ සිටිවිල්ල අපේ සිටිවිල්ල එහෙමයි ඕව මෙච්චර දීර්ඝ කාලයක් තියෙනවටව මට ඉතින් මම නාකි වෙනකම් මේ වැඩ මට කරන්නට තියෙනවා අන්න ඒකයි එතකොට අපේ ජීවිතයේ තත්ත්වයේ හිතන්නට ඒ කිව්වේ ඒ වැඩ අපට කරගන්න ලැබෙනවද කාල පරිච්ඡේදයක් දකින්නට බෑ කවදා අපි මැරෙනවද කියලා මේ මිනිස්යාට කියන්නට බෑ අපි බොහෝ දේ කරන්නට ආසාව තියෙනවා බොහෝ දේ කරන්නට මෙහි වැඩලයිස්තුවේ තියෙනවා නමුත් කොයි වෙලාවෙද අපේ මරණය කොයි වෙලාවෙද අපි මරුට ගොදුරු වෙන්නේ කොයි තත්පරේදීද කියලා කාටද පින්වතුනි කියන්නට පුළුවන්කම තියෙන්නේ ඒ නිසා කාල පරිච්ඡේදයක් දත නොහැකි පරලෝ ජීවිතය ගැනත් අපි විශේෂයෙන් සලකන්න ඕනේ කොයි මොහොතේ අපේ ජීවිතයේ මෙතනින් මැරෙනවද වෙනස් වෙනවද කියන එක කාටවත්ම කියන්නට බෑ දැන් මේ පිංගුතුන්ට පේනවා මේ අජ්ජේව කිච්චං ආතප්පං කෝජඤ්ඤා මරණං සුවේ කියන ධර්ම පාඨය මා හිතනවා මේ පොඩි අයත් දන්නවා අජ්ජේව කිච්චං ආතප්පං කෝජඤ්ඤා මරණං සුවේ මරණය හෙටද අදද කොයි වෙලාවේද කියලා කවුද දන්නේ කාටද කියන්න පුළුවන් ඒ නිසා අද වැඩ හෙටට කල් දමන්න දෙපා ඔය බලන්න ජීවිතයේ මිනිසත් බව ලැබීමත් කියන එකේ තත්වය කල්පනා කිරීමේ මේ අපරාධවලින් බලක ඒ මොකද දැන් යම් විනාඩියක මේ තරම් ක්ෂණයකින් මගේ ජීවිතය නැසෙන්නට පුළුවන් නම් මම බලාපොරොත්තුව තියෙනවා තමයි දීර්ඝ කාලයකට නමුත් මේ තත්පරේදිත් මගේ ජීවිතය නැසෙන්නට පුළුවන් නම් කෝ මම පරලොවට කරගත්ත හොඳ වැඩ මොන අකුසල් වලින්ද මා වැළකුණේ මේ අකුසල් අද මේ විදිහින් මා සිද්ධ කරගෙන පුරුදු කරගෙන තිබුණොත් මම මෙරිලා වැටෙන්නේ දුගදියටනේ. ඕ එහෙමනම් දැන් ඉක්මන් වෙන්නට ඕන. දැන් මේ අකුසලයන්ගෙන් මා වළකින්නට ඕන. අන්න ක්‍රමේ. එතකොට ජීවිතයේ තියෙන තත්වයක් මේ මිනිසත් බව ලබා ගැනීමේ තියෙන අමාරුවක්. දැන් බලන්න. අච්චෙන්ති කාලා තරයන්ති රත්තියෝ වයෝ ගුණා අනුපුබ්බං ජහಂತಿ. මේ රෑදවල් කොච්චරවත් ගෙවි යනවා මේ පින්වුතුන්ට පේනවනේ. දැන් බලන්ට අද දැන් මේ වෙලාව අපි හවස 6:00 පහුණයි කියලා කතා කරනවා මේ වෙලාව ගැන. එතකොට ඒ විදිහට ඒ වෙලාවල් ගැන කල්පනා කරනකොට තව එක්කෙනෙක් කල්පනා කරනවා දැන් 7කුත් ගණනක් පහුවිලා දැන් 8ක් පහුවිලා දැන් 9ක් පහුවිලා මේ ආදී වශයෙන් කල්පනා කළාම කොහොමද මේක තේරෙන්නේ මේ පිංගුතුන්ට කෙනෙක් හිතනවා දැන් වෙලාව 6යි තව එක්කෙනෙක් හිතනවා දැන් වෙලාව 7යි තව එක්කෙනෙක් හිතනවා දැන් වෙලාව 8යි එතකොට හෙට උදේ ආයි තියෙනවා 8ක් ආයි හිත රෑ තියෙනවා 8ක් මෙහෙම හිතනවා නේද මෙන්න රෑදවල් ගෙවෙන හැටි අච්චෙන්ති කාලා තරයන්ති සත්තියෝ රෑදවල් කොච්චරවත්ම ගෙවි යනවා අද හවස ගෙවි යනකොටම ඊළඟට රාත්‍රියක් ලබනවා ඒ රාත්‍රිය ලබනකොටම මේ හවස ගෙවිලා ඉවරයි ඒ හවස ආයි ලබන්නේ නැහැ ලබන්නට පුළුවන් කමක් නැහැ ඊළඟට මේ රාත්‍රිය ගෙවිලා ආපහු ලබනවා පහුවදා උදයක් ආයි සවසක් අන්න එහෙමයි කාලය ගෙවි යනවා රෑදවල් වශයෙන් ගෙවෙනවා උදේ දවල් වශයෙන් ගෙවෙනවා මේ පැයක් ගණනේ ගෙවෙනවා විනාඩියක් ගණනේ ගෙවෙනවා තත්පරයක් පාසා මේ කාලය ගෙවෙනවා නමුත් ඒ ගෙවෙන කාලය අසු වෙන්නේ නැහැ තව තැනකින් අච්චෙන්ති කාලා තරයන්ති රත්තියෝ ඒ වගේම මේ මිනිස්සයා මේ ජීවත් වෙන දැන් මේ ජීවත් වෙන මේ පින්වතුනුත් මමත් අපි කොච්චරවත්ම තත්පරයක් පාසා අපට මේ ලෝකයේ ජීවත් වීමට තිබුණු ආයු ප්‍රමාණයෙන් ඒ කොටස් ගෙවගෙවා අපි මේ යනවා. අපි යනවා. හැබැයි කොහාටද අපි කිට්ටු කරන්නේ? අපි කිට්ටු කරන්නේ කොහාටද? අපේ කිට්ටු කිරීම සිද්ධ වෙන්නේ සම්පූර්ණයෙන්ම මරණයටයි.
මරණයට කිට්ටු වෙනවා. රෑදවල් දෙක ගෙවි ගෙවී යන්න වගේ අපි ක්‍රමයෙන් කිට්ටු කරනවා අපේ මරණය. දැන් මේ පිංගුතුන්ට පේනව නේද? පොඩි ළමයින්ටත් පේනව නේද? දැන් ඔය මේ අපි උපන්න දවසේ උත්සවයක් කරනවායි කියලා වැඩක් කළොත් ඒ මොකද්ද කරන්නේ? අපි උපන්න දිනේ නිමිති කරගෙන යම් දෙයක් කරනවා. ඒකේ යට තියෙන කාරණේ මොකද්ද? ඒ කාරණේ හිතලා නැහැ කවුරුවත්. කිසිම කෙනෙක් හිතලා නැහැ පිංගුතුනි. මම ඉපදිලා අවුරුද්දෙන් මම උත්සවයක් පවත්වනකොට මට සිද්ධ වෙලා තියෙන්නේ මොකද? මේ ලෝකේ මම ජීවත් වීමට තිබුණු අවුරුදු ගණනෙන් එක අවුරුද්දක් කැපිලා ගිහිල්ලා මම එක අවුරුද්දකින් කිට්ටු කළා මරණයට. අන්න ඒකයි අච්චින්ති කාලා තරයන්ති රත්තියු. මේක රෑදවල් ක්‍රමයෙන් ගෙවි ගෙවී යනවා, ගෙවි ගෙවී යනවා. ඒ ගෙවි ගෙවී යන ජීවිතයෙන් ඇයි අපි මේ නිකං අකුසල් කොච්චරවත්ම සිද්ධ කරගන්නේ? මේවා සිද්ධ කරගත්තොත් අපි මෙතනින් හදිසියෙ මැරුණා, හිතයාති සිව්ව පාය උපන්න. ඒ නිසා මේකට කාලයක් නැහැ. මේ අපරාධ වලින්, අයිතුකම් වලින්, මේ වරද වලින් වැළකීමට මට කාලයක් නැහැ. දැන් ඒකට තියෙන කාලය අදයි, දැනුයි, මේ මොහොතයි. ඒ නිසා මේ වයින් වළකින්න ඕන. මට ඒ තියෙනවා මේ යහපත් ස්ථානවල ප්‍රතිසන්දිය ලැබීමට සෑහෙන හොඳ දේ. හොඳ දේ තියෙනවා කුසල් නාමයෙන් ඒවා මාරස් කරන්න. අන්න බලන්න. අන්න ඒකයි මේ ජීවිතයත්, මනුෂ්‍ය ජීවිතයේ ලැබීමේ තියෙන තත්ත්වයේ පිළිබඳව සලකන්න තෝනයි කියලා මේ පින්වතුන්ට පළමුවෙන්ම මා මතක් කළේ. මේ පින්වතා තව කොච්චරකල් ජීවත් වෙනවද කියලා පොඩ්ඩක් පොඩ්ඩක් හිතන්න. ඔයා අපි කිව් කරුණු අනුව හිතලා දැන් බලන්ට අර මේ මී කූඩුවට අහු වුණා සතෙක්. අපි හිතමු ඔය කූඩුවක් තියලා තිබුණා මී කූඩුවක්. ඒ මී කූඩුවට මීයෙක් අහු වුණාම අර කෑම ටිකට ලෝභකමින් ඇවිල්ලා මේකා මේක ඇතුලේ බාල් නටන්න සෙල්ලම් කරන්න ප්‍රීති වෙන්න හැදුවොත් ඒක හොඳ යෝග්‍ය වැඩක් හැටියට මේ පින්වතුන් පිළිගන්නවද නැහනේ? මී කූඩුවට අහුවෙච්ච එකා දඟලන්න ඕන කරනවා මේකෙන් බේරිලා යන්න. මම අහුනේ මහා ලොකු උගුලකටයි, මේ උගුලෙන් කොයි වෙලා ගැලවෙලා යන්න ඕනද? මම කියලා ඒ මී යදගලන්නට ඕන. සෙමුත් එයා මේක ඇතුලේ සෙල්ලම් කරන්නයි ප්‍රීති වෙන්නයි බාල් නටන්නයි පටන් ගත්තොත් මී කූඩුවේ ඒකෙන් එයාට සාන්තියක් සැලසෙන්නේ නැහැ. ඒ වගේ මේ මී කූඩුවකට අහුණු පිරිසක් වගේ පින්වතුනි අපි මෙතන දඟලලා ප්‍රීති වෙලා මෙතන හිටි ප්‍රමාණයෙන් එහා අපට මේ ජීවිතය ගලව ගැනීමවත් අනිත් ජීවිතය ප්‍රයෝජනවත් කර ගැනීමවත් පුළුවන් නැහැ. පුළුවන් වෙන්න බෑ. ඒ නිසා මී කූඩුවට අහුණු එක දඟලන්ට ඕන කරන්නේ ඒකෙන් බේරෙන උපායක්. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕන කරන්නේ අපේ මේ ජීවිතය මෙතනදි මීට වඩා වාසනාවන්ත කර ගැනීමටත් මීට ඉදිරියේ ලබන ජීවිත මීට වඩා තව වාසනාවන්ත කර ගැනීමේ මාර්ගයකට. එතකොට පේනව නේද පොඩි ළමයෙකුට? නමුත් අපට පුරුදු වෙලා තියෙන අපරාධ ආයුතුකම් අකුසල් කියන මේ දේවල් මේවා සිද්ධ කළොත් අපේ ජීවිතයෙන් ප්‍රයෝජනයක් මෙලොව පරලොව ලබන්නට බෑ. එතකොට මේ වගේ ඉක්මනට වැලකිලා අපි හැරෙන්නට ඕනෑ කරනවා හොඳ පැත්තට. අන්න මේවා කල්පනා කරන්නට ඕන කරනවා. අනිත් එක බලන්න මේ පින්වතුන්ගේ මගේ ජීවිතයේ පිළිබඳව බුද්ධාගමේ හැටියට මේක බෙදනවා දශක 10කට. දශක 10 කියන්නේ කොටස් 10යි, දශක කියන්නේ 10 ඒවා 10යි. හොඳයි, අවුරුදු 100ක්ම ජීවත් වෙන මිනිසෙක් නමුත් අපි හිතමු මොහොතකට අවුරුදු 100ක් කෙනෙක් ජීවත් වෙනවා කියලා. අවුරුදු 100ක් ජීවත් වෙන මිනිසයා නමුත් ඒ මිනිසයාගේ තත්වය අනුව කොටස් ඒ දන්නවනේ මේ පින්වතුන්, මන්ද දශක, ක්‍රීඩා දශක, වර්ණ දශක ආදී වශයෙන් තියෙන්නේ. මන්ද දශක කියලා කියන්නේ මුල් අවුරුදු 10 අපේ ජීවිතයට ලබන ඒ කාලේ ළමා කාලයට නිකන් නිකම්ම ඔහේ කැපිලා වගේ යනවා. ඒකෙන් වැඩිපුර අපේ ජීවිතයක් හොඳ මාර්ගයකට ගන්න අයිතුකම් වලින් හරවන්නට වැඩිපුර ලැබෙන කාලයක් නොවේ. ඊළඟට අපට තියෙනවා අවුරුදු 20 දක්වා තියෙන දශකයක්. ඒක මේ පින්වතුන් දන්නවා ක්‍රීඩා දශක. ක්‍රීඩා දශකය කියලා කියන්නේ සෙල්ලමට වැඩිපුර වැටිලා ස්ත්‍රී පුරුෂ ළමා ලපටි කවුරුත් වගේ වැඩිපුර සෙල්ලමටම කාලය ගත කරන කාලයක් අවස්ථාවක් මේ අවුරුදු 10. ඉතින් ඒකේ බලන්න සෙල්ලම් කරන්න ප්‍රීති වෙන්න නොයෙක් විදිහ කාලය ගත කරන්නට ගියා. කෝ අපේ ජීවිතයක් පිළිබඳව මේ අකුසලයන්ගෙන් වැළකීමටවත් කුසලයන්හි යෙදීමටවත් වැඩිපුර ඕනෑකමක් උනන්දුවක් දක්වන අවස්ථාවක් නෙවෙයිනේ. ඊළඟට එනවා තුන්වෙනි දශකය වර්ණ දශක. වර්ණ කියලා කියන්නේ ශරීරය අලංකාර කරන දශකය. අවුරුදු 20-34 තියෙනවා 10ක්. මේ දශකෙදී මේ 10ෙදී ස්ත්‍රී පුරුෂ දෙපක්ෂය කොච්චර වෙන මොනවා අඩුපාඩුකම් අරවා මේවා ඇති වුණත් තමන්ගේ ශරීරය අලංකාර කිරීම පිළිබඳව අඩුපාඩුවක් ඇති කරගන්නවයේ නැහනේ. දන්නවනේ මට වඩා විස්තර දන්නවනේ මේ අහන පින්වතුන්. ඔය වයසේ ඉන්න අයගේ ඇඳුම් පැළඳුම් කනකර ආභරණ සැන් පුයර් සබන් ආදී දේවල් වල පාවිච්චියේ ප්‍රමාණය අන්න බලන්න.
ඒකටම ඇඟ සැරසීමටම වගේ වැඩි දෙනෙක් ගත කරනවා අවුරුදු 10ක්. එතකොට මේ ජීවත් වෙන්න තිබුණේ මේ 100ක්ම ඉන්න පුළුවන්කම තිබුණත් මිනිහෙකුට දැන් නිකම්ම වගේ නිකම් මෙහෙ ඇදිලා කැපිලා ගිහිල්ලා තියෙනවා අවුරුදු 30. බලන්න ජීවිතයේ තත්ත්වය. ඊළඟට බල දශකයේ කියලා එනවා අවුරුදු 40 දක්වා. 30 ඉඳලා 40නේ. මේ බල දශකෙදී සමහර කෙනෙක් කාය බල ආදී දේවල් වැඩි දියුණු කරගෙන ඒකෙන් සමහර මිනිස්සු මත් වෙනවා. ඒ මත් වෙලා ඒකෙන් මත් වීමෙන් දඟලන්න පටන් ගන්නවා සමහරේ. ඉතින් මේ ආගමක් ධර්මයක් හොඳක් නරකක් පවකින් වැලකීමක් මේවා වැඩිපුර කල්පනා වෙන්නේ නැහනේ. ඊළඟට ප්‍රඥා දශක එනවා. නුවණ මෝරණ කාල පරිච්ඡේදේ දන්නවනේ අවුරුදු 50 දක්වා 40-50 අතරේ මේකෙදිත් සමහරෙක් ප්‍රයෝජන ගන්නවා තමයි. ඒ තාම නෑ සමහරෙක්. සමහරෙක් බලාපොරොත්තු වෙන්නේ තව වැඩ කරන්න අපට මෙහිකල්. ඕ අපි තාම නාකි වුණායි. මේ නාකි වෙනකම් බලා ඉන්නවනේ අපේ රටේ සමහරෙක්. පව් වලින් වැළකීමට හොඳ දේවල් කරන්න නාකි වෙන්න තෝනලු. මොකද මැරෙන්න කිව්ව මැරෙන දවසේ ඒගොල්ලන්ගේ කල්පනාව හරේ මේ අවුරුදු 120ක් 30ක් ඉඳලා මැරෙනවයි කියලා. ඒ නිසා සමහරෙක් කල්පනා කරනවා නෑ තාම අපි නාකි වුණේ නැහැ. තාම ඔය පව් වලින් වැළකීලා සිල් ගන්න අරව මේව කරන්න ඒව වුණ කරන්නේ නෑ කියලා මේ වයස්වලදී කල්පනා කරනවා. නමුත් එහා ගැන හිතන්නේ නෑ. හිතන්නේ නැහැ. ඔන්න බලන්න ප්‍රඥා දසකෙත් මෙව්වා ඊළඟට එනවා හායන පිටින් පිරිහීම ඇහැ කන ආදී ඉන්ද්‍රිය ක්‍රමයෙන් පිරිහීම නේද? ඇහිීම අඩුයි, පෙනීම අඩුයි, ඇඟ පණ නැහැ, කකුල් පණ නැහැ, අත් පණ නැහැ. දැන් බලන්න බොහොම අමාරුයිනේ හායන. ඊළඟට පබ්බාර. ඉතින් තව පොඩ්ඩක් ඒ දසකෙදී ඇල ගහන්න බලනවා. ඒ දසකෙදී ඇල ගහන්න බලනවා. ඊළඟට පවංක වකුටු වෙන වක ගහ ගන්න දසකයක් ඊළඟට එනවා. ඊළඟට එනවා මෝමෝහ කියලා. මෝමෝහ කියන්නේ මේ හොඳටම ළමා ලපටි කාලෙට වගේ ආයිත් හැරුණා. අර හිතිච්ච මුලින් තිබිච්ච ඒ කාලයට වගේ ඒ 9 වෙනි දශකෙදී තව එකයි ඉතුරු වෙලා තියෙන්නේ. 9 වෙනි දශකෙදී මෝමෝහ. ඊළඟට සයන. ඔන්න 10 වෙනි අවුරුදු 100ක්ම ජීවත් වුණා. දැන් මේ පින්වුතුන්ට පේනවා නේද මේ දශක වලින් අපට මොන දශකවලද මොන කාලවලද ප්‍රයෝජන ගැනීමට තියෙන්නේ. ඒ වගේ නුත් හොඳයි අපි හිතමු පොඩ්ඩක් ඉතුරු වුණයි කියලා. ඒ පොඩ්ඩෙනුත් මේ පින්වුතුන් නින්දට කොච්චර ගත කරනවද බලන්න. දෙකින් පංගුවක් විතර ගත කරනවනේ නින්දටම. ලෙඩ රෝග වෙලා ඇඳට වෙලා කාලය ගත කරන්න කොච්චර ගියාද. ඉතින් කෝ පරලවක් සම්බන්ධව අකුසලයන්ගෙන් වැළකීමට කුසලයන්හි යෙදීමට කෝ ඉතින් කාල පරිච්ඡේදය. ඒ නිසා මේවා කල් දමන්න තේපා. කිසිම කෙනෙක් කල් දමන්න තේපා. මේ විදිහට ජීවිතය ගැනත් මරණය ගැනත් පරලව ගැනත් හිතුවොත් අපරට මේ අද සිද්ධ වෙන ඔය භයානක දුෂ්චරිත දුරාජීවාදී දේවල් පින්වතුනි මේ පින්වතුන් පිළිගන්නව නේද බොහෝ දුර අඩු වෙනවයි කිය. මේක හිතන්නට ඕන කරනවා. මිනිස්යාගේ ජීවිතය ගැන මරණය ගැන මේ අතර කාලය ගැන ඒ වාගේම පරලව ගැන මේ ටික හිතුවොත් මේ ටික හිතන මිනිහ අපරාධ ඔබල ජීදෙන්නට හිතකට ටික වේලාවක් වෙන් කරන්ට. මේ ගැන හිතන්ට මේ පින්වතුන් ජීවිතයත් මරණයත් ගැන මේක පොඩි වෙලාවක් දවසකට ගත කරන්නටම බින් කරන්නට එක විනාඩි ගණනක් හෝ එක්ක නිින්දට ප්‍රථම යම් අවස්ථාවක් මේ පින්වතුන්ට වැඩි පහසුකම් තියෙන ගත කරන්නට මේ කියන ජීවිතය ගැනත් මරණය ගැනත් අපේ සත්‍යය ගැනත් හිතන්නට විනාඩි ගණනක්. එතකොට මොකද වෙන්නේ? එතකොට ඔබට වැඩි අවවාදයක් ඕනෑ කරන්නේ නැහැ. අමුතුවෙන් අපේ මේ බණක් ඕනෑ කරන්නේ නැහැ. වැඩිපුර ඕනෑ නැහැ. මොකද මේකන් හිතලා තියෙනවනේ. ඔච්චර වාත්ම හිතනවනේ මගේ ජීවිතේ මොකද කියලා. ඒ නිසා යුෂ්මතා සතුන් මරාගෙන හොරකම් කරගෙන බීගෙන මේ ආදී නරක දේවල් වලින් ජීවත් වුණාම අපට ඇති වෙන පාඩුව මොකද්ද කියන ප්‍රශ්නයක් අපට ඕන නම් මතක් කළ හැකියි. ඒ කියන්නේ අර විදිහේ යම් කෙනෙක් ඔබගේ ජීවිතේ ගැන හොඳින් පරීක්ෂා කරලා කල්පනා කරගෙන වැඩ කරනවා නම් ඒ පින්වතාට මේ වයින් වළකින්නට කිදෙන. ඒකයි මෙතන අපි ඒ පෙන්නපු කාරණේ. ඊළඟට ප්‍රශ්නයක් මතුවෙනවා මේක. දැන් මේ පින්වතා නොඑක් විදිහේ සතුන් මරණ පින්වතෙක් වෙන්නට පුළුවන්. ඒ වාගේම හොරකම් කරන, වීගෙන, පක්කබිකම් කරගෙන, මහජනයා පෙලාගෙන, ඊර්ෂ්‍යා ක්‍රෝධ කරගෙන, ඊ වැඩ කරන පින්වතෙක් වෙන්නට පුළුවන්. අපි හිතමු මොහොතකට. හොඳයි. එහෙමනම් ඔබ එසේ ජීවත් වුණාම අපට ඇති පාඩුව මොකද? මේ සතුන් මරණ මිනිහා ඒක මරාගෙන ජීවත් වෙනවා. රාරක් වුණ මිනිහා ඒවා කරගෙනම ජීවත් වෙනවා. මට ඇති පාඩුව මොකද? මට ඇති කරදරේ මොකද? අන්න ඒක හිතුවොත් මේක වැදගත් කාරණයක් වෙනවා. ඒක හිතුවොත් එහෙනම් අපි මේ තරම් අවවාද දෙන්නේ ඇයි? අර විදිහේ හිතුවොත් ඒකට ලැබෙන්නේ මොකද? අපට පාඩුවක් නැහැ. මට පාඩුවක් නැහැ. දැන් මේ පින්වතුන් සතුන් මරාගෙන ජීවත් වුණාට මට පාඩුවක් නැහැනේ.
මම ඒකට සම්බන්ධ නෑ. මේ පින්වතාට ආරක්කු දීගෙන දැඟලුවාට ඒකෙන් මට පාඩුවක් නෑ. ඒක මේ පින්වතාටයි. එතකොට ප්‍රශ්නයක් මතුවෙනවා, අපි මේ තරම් අවවාද දෙන්නේ කරුණ කියන්නේ මොකද? මේ තරම් මහජනයාට කරුණ කියන්නේ ඇයි? එහෙමනම් මේ බුදුහාමුදුරුවෝ දැන් මේකේ දේශනා කළා, මේ පින්වතුන් තේනවා කුසලම් භික්කවේ පජහත ආදී වශයෙන් මේ වදුරු කරන්නට ඒ කියලා. එතකොට මේ පින්වතුන් මේ විදිහ අවවාද දෙන්නේ මොකද? අන්න ඒක කාරණය. ඒක ප්‍රශ්නයක්. මිනිහෙක් මෙන්න මේක බලන්ට ඒකට අපි දෙන උත්තරය, මිනිහෙක් නොදැන වස ටිකක් කන්ට හදනවා. වහ ටිකක් එක්ක බොණ්ඩ හදනවා, එක්ක වහ ටිකක් කන්ට හදනවා. දන්න කෙනෙක් ඉඳලා කියනවා, යෝධයා කන්දට එපා, ඔබ මැරෙනවා. හැබැයි අරයා දන්නේ නැහැ. එයා දන්නේ නැහැ මේක මැරෙන දෙයක් බව. දන්න කෙනෙක් මෙතන හිටියා. ඒක කන කියනවා, ඔක වහ ටිකක් මේවා කෑවොත් මිනිස්සු මැරෙනවා. ඉතින් මොකද කරන්නේ? යුෂ්මතා මොකද කරන්නේ? ඔය භාර නොගෙන ඒ පුද්ගලයා නැත්තම් යුෂ්මතා ඒක කනවා. දුක කාටද? අමාරුව කාටද? විපත්තිය කාටද? මරණය කාටද? බලන්න පුද්ගල කල්පනා කරලා. මගේ යුතුකම නේද අර මම පෙන්නේ? මම දන්නවා අර ටික මිනිහෙක් කෑවා. ඒක මැරෙනවා කියලා මම ඒක පෙන්නවා. හොඳයි, ඒ යුෂ්මේ ඒ අවවාදයේ අහපු එක්කෙනා ආකමක් නැහැ මම කන්නම්. මම කන්නම් කියලා ඒ මිනිහා කෑවොත් ඒ මිනිහා මැරේ. මම මැරෙනවායි. ඒ මිනිහා දුකටපත් වෙයි. මම දුකටපත් වෙනවා ඒ නැහැ. ඔන්න බලන්න. මෙන්න මේ කිසිමතා කල්පනා කරන්න. දැන් බලන්නට ඒකට අපි කාරණයක්. සමහරෙක් කියනවා මේ දැන් පොඩි කාලේ අපි බොහොම දුර පොඩි කාලේ ඉඳලා මේ පුරුදු වෙලා තියෙනවා මේ වාස්තන්ත බෑ මේ අයිතුකම් ආදී දේවල්. ඔහොම කියනවා අහලා ඇති මේ පින්තුන් කොපමණවත්. දෙයනේ දැන් මෙච්චර කල් පුරුදු වෙච්ච ඒවා කොහොමද අපි අතහරින්නේ කියලා. නමුත් ඒ පින්වතාම බොහෝ දුර පුරුදු වෙච්ච ඒවා වෙන දේ අතහැරලා කියලා. අන්න බලන්න කාරණේ හැටි. දැන් පොඩි කාලේ කළ කී දේ ලොකු වුණාමත් කරනවද අපි? කරනවද? අර කතාවට බලන්න. පොඩි කාලේ කරපු දේ ලොකු වුණාම කරන්නේ නැහැ. එතකොට මල මුත්‍ර ඇඟපත ගාගත්ත අවස්ථා මේ යුෂ්මතාගේ පොඩි කාලේ පිළිවඳව සැලකුවොත් කොපමණ වාර ගණනක් ඇද්ද? අද ඒක කරගන්නවද? අද කරගන්නවද? ආ නෑ නෑ නෑ, මම පොඩි කාලේ මෙහිම මල මුත්‍ර මගේ ඇඟේපතේ කොච්චරවත් ගෑවිලා දිනවා. හා ඒකට කමක් නෑ කියලා ඒක කරනවද යුෂ්මතා? නැහැනේ. නමුත් ඒක අපෑරලා තියෙන්නේ මේ යසට. පොඩි කාලේ පුරුදු වුණු දේ දිගටම කරන්නේ නැහැ. පුරුදු වෙච්ච දේ දිගට කරන්නේ මොන මිනිහද? නමුත් සමහර කාරණා පිළිබඳව අපරාධ වලින් වැළකීමට කතා කරා. අපොයි බොහොම දුර පුරුදු වෙලා තියෙනවා මේවා බෑ ඉතින් මේවා අපි දැන් කරලා තියෙනවා කියලා ඔන්න ඒකට විතරක් දෙනවා. එතකොට දැන් බලන්න පොඩි කාලේ අපි කොච්චරවත් වස්ත නැතිව හිටියා පොඩි කුඩා කාලේ. නමුත් දැන් අපි එහෙම ඉන්නවයි, මේ පින්වතා එහෙම ඉන්නවයි දැන් නැග්ගනේ. ආන්නිකයි ඒ පාපීකත් එහෙමයි. අපි නොදන්න කාලේ පොඩි ළමයි වගේ ඒ කාලේ කරපු දේ, නරක නොදන්න කාලේ හොඳ මෙතේරෙන කාලේ අපි කරපු දේවා දැන් කරන්නේ කවුද? අනිත් අපට බැලුවාම මේ කටයුතු කිරීමෙන් අපරාධ කිරීමෙන් අයිතුකම් කිරීමෙන් තමන්ට පමණක්ද පින්වතුනි මේ වගේ පාඩුව සිදු වෙන්නේ කියලා මේ පින්වතුන් සලකන්න නෑ. පින්වත දරු පරම්පරාවටත් අටතත් මුළු ලෝකේටත් ඒකේ සාපය බදින එක මිනිහෙක් නරක් වීමේ, එක මිනිහෙක් අයුක්තට හැරීමේ තියෙන බලවත් පාඩුව ඒ පවුලට පමණක් නෙවෙයි, ඒ ගමට පමණක් නෙවෙයි, ඒ රටට පමණක් නෙවෙයි. අන්න ඒකයි මේකේ හිතට තියෙන වේදනාව. එනිසා අපි පළමුව සතුන් මැරීම ආදී මේ සාහසික දුෂ්කරක අපරාධ ආදීන් සිංහෙන්න ඕන. සත්ව හිංසාවෙන්, මස් කෑමෙන් මේ ආදී දේවල් නවත්තන්න ඕන. ඒක රටටම කරන මහා ශාන්තියක් අපි ඒවා නැවැත්වුවොත්. ඊළඟට මේ රාරක්කු බීම් ආදී දේවල් වල ඒ සුරාසල් දැක්වීම් ආදී ක්‍රියාවල අපි පුළුවන් තරම් ඉදිරියට ඕන. ඒ නිසා අකුසලං වික්ඛවේ පජහත සක්කා වික්ඛවේ අකුසලං සලහිතං. මහණෙනි, අකුසල් දුරු කරන්නේ මේක දුරු කරන්නට පුළුවන් මහණෙනියට. ඒ නිසා යම් දෙයක් ටික ටික පුරුදු කිරීමෙන් කල්යාමීදී විශාල වෙන බව මේ තුන්වතුන් කලකන්නේ. කල්යාමීදී හේන්කා ටික ටික පොඩ පොඩ දැන් බලන්න උපදින කොටම අපේ දිස්සන්තර කුමාරයා උපදින කොටම බලන්න දානේ තියෙන තත්ත්වය උපදින කොටම දන් දීමට සුදුසු යමක් තියෙනවද කියලා අහගෙනයි මේ ලෝකේ එළිය දැක්කේ. එතකොට ඒ කුඩා දරුවා වයස 8 ඇස්සින් මස් හදවතමගේ ඉල්ලගෙන එනවා නම් යම් කෙනෙක් මම ඔහුට දෙනවයි කියලා අදිස්ථාන කරගත්තා නේද? බලන්න පුරුද්දේ බලේ, පුරුද්දේ බලේ. ඒ නිසා මේ පින්වතුන් ටික 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 ගුණධර්ම පුරුදු කරන්න බලාපොරොත්තු වෙනවා නම්, අයුතුකම් වලින් වළකින්නට බලාපොරොත්තු වෙනවා නම් ඒක කරන්නට පුළුවන් පින්වතුනි. දැරිය කියලා කියනවා නම් මේ අකුසලයන් අත්හරින්නට ඒක සම්පූර්ණ බොරු කතාවක් හැටියට මේ පින්වතුන් කරුණාවෙන් සලකන්න. අපේ මාතෘකා පාඨයේ හැටියට සිද්දී අකුසලං වික්ඛවේ පදහත සක්කා වික්ඛවේ අකුසලං පදහිතං ආදී සූත්‍ර පහ.
මේකෙන් අදහස් කළේ නරක දේ කියන්නේ අකුසල් දුරු කරන්නේ. මහණෙනි, නරක දේ දුරු කරන්න මහජනයාට පුළුවන්. නරක දේ දුරු කරන්න බැරි නම් මම මෙහෙම කවදාවත්ම කියන්නේ නැහැ මහජනයාට මේක දුරු කරන්න දෙයි කියලා. ඔය දුරු කරන්න ක්‍රම තිබෙන නිසාමයි මම මහජනයාට නරක දේෙන් දුරු වෙන්න දෙයි කියලා මේ දේශනා කරන්නේ. නරක දේ දුරු කිරීම අහිත පිණිස දුක් පිණිස මහජනයාට පවතිනවා නම් ඒත් මම කියන්නේ නැ මේ නරක දේෙන් දුරු වෙන්න දෙයි කියලා. ඒ බලන්න නරක දේ දුරු කිරීම හිතසප පිණිස පවතින නිසා තමයි මම මේ නියම කරන්නේ නරක දේ දුරු කරන්න දෙයි කියලා. ඒ නිසා මේ අපට පේන්නේ මොකක්ද? පොඩි යමයකට උනත් නරක දේ කිරීම අකුසල් කිරීම දරදි බව ටිකක් හිතුවොත් ඒ හිතීමේදී ඒ පින්වතාට පේන්න පුළුවන්. ඒ පෙනුනහම තමයි මේ පින්වතාටත් මටත් මේ අපරාධ වලින් අයින් වෙන්නට පුළුවන්. මෙන්න ඒකට ක්‍රම. යතහං කතහා ඒතේ ආදී ගාථාවින් පෙන්වුවා තමන් අනුන්ට උපමා කරලා අනුන් තමන්ට උපමා කරලා බලලා ඒ අපරාධ වලින් අයිතිකම් වලින් ගැලකිය යුතුයි. ඒ එකම එක කාරණයක්. එතකොට ඒකට අපි කාරණයක් පෙන්වුවා. දැන් මාව යම් කෙනෙක් මරණවට මා කැමැති, මම ඔහුව මරණවට ඔහුත් අකමැති, මගේ යම් දෙයක් හොරකම් කරනවට මම අකමැති, මට බොරු සාක්ෂියක් කියනවට විරුද්ධව මාත විරුද්ධව මං අකමැති. එහෙමනම් අර හොරකම ඒ මිනිහගෙන් කිරීමටත්, ඒ බොරුව ඒ මනුස්සයා වෙනුවට මා පාවිච්චි කිරීමටත්, මේ සියලමෙන් ඒ මිනිස්ත්‍රීන් දෙදෙනා භේද කිරීමටත් මම අසතුටු, වගේම ඒ පින්වතත් අසතුටුයි. අන්න බලන්න එතකොට පුළුවන්නේ මම අසතුටුදී ඒ තම තර කෙනෙකුට කරන්නේ. එතකොටම ඒ මනුස්සයාට හිතෙනවා ඕ මේ සතුන් මැරීම හොරකම් කිරීම ආදී මේ දේන කළ යුතු දේ, මේ මාන කළ යුතු ධර්ම. ඇයි මම කොහොමද තව කෙනෙකුට කරන්නේ? අන්න එක කාරණයක්. මීට වඩා විස්තරව බලනවා නම් මිනිසක් බව ලැබීමේ තියෙන අමාරු. සත්වයා පුත්‍රවත් දුගතියේම තමයි වැඩිපුර සැරිසරලා පුරුද්ද. ඒ දුගතියට බැස්ස මිනිස්සුෙක් කලසරකස් බෑරෙක් වියතුරෙන් එළිය දකින්නවට වඩා අකීරු කරුණක් හැටියට අපේ ආගමේ පෙන්වනවා නැවත මිනිසක් බවක් ලැබීම. ඒ නිසා අපේ ජීවිතයේ තත්ත්වය ඊළඟට සලකන්න ඕනේ. කාල පරිච්ඡේදයක් දත නොහැකි පරලොව ජීවිතය ගැන කල්පනා කරන්න ඕනේ. අපේ මේ ජීවිතය මේ විදිහයි, මේ කවද්ද, කොච්චර කාලයක් පවතිනවද, අපි සදාකල්ද, අවුරුදු 100ක්ද 200ක්ද, මේ ආදී වශයෙන් බලන කොට ආජීව කිච්ඡං ආතත්තං සෝජඤ්ඤා මරණන්තේ. මිනිස්යාගේ මරණය අද දෙහෙතද අනිද්දද කියලා කවුද දන්නේ? කිසි කෙනෙක් දන්නේ නැහැ. අච්චෙන්ති කාලා තරයන්ති රත්තියෝ රෑදවල් ගෙවි ගෙවි යනවා. හෑදවල් ගෙවි ගෙවි සප්පරයක් පාසා යනවායි ජීවන දේ අහුවෙන්නේ නැහැ. ඒ වගේම අපේ කාලයේ ගෙවි ගෙවි අපි කිප්පු කරනවා. ප්‍රහාතක සෙනඟක් පාසා අපේ මරණයට අපි මේ කිප්පු කරනවා. එතකොට හොඳයි, ඒ ඉතාම දීර්ඝ කාලයක් වශයෙන් මිනිස්සේ ජීවත් වුණුන් අවුරුදු 100ක්, ඒ 100ක් ජීවත් වෙන මිනිසයාට මේ අකුසලයන්ගෙන් ගලකීමට, ඒ වගේම කුසලයන් විදීමට තියෙන කාලය මොකද්ද? කෝ අවස්ථාව? අන්න ඒකට අපට හම්බ වුණා දසක දහයක්. මන්ද දසක, සූදා දසක, වර්ණ බල ප්‍රඥා හායන සබ්භාර පවංක මොමෝ සයන කියලා. මේ වගේදී අපට පෙනුණා අපට කොච්චර කාලවල කොච්චර අවස්ථාවල ඉඳ පහසුකම් සැලසුණාද මේකෙන් බඩගන්න. නින්දතේ ඉතුරු වෙච්ච ටිකනොත් කොටසක් කපලා ගියා නම් ලෙඩ දුක් වලට පදුරට ඇඳට තව කාල පරිච්ඡේදයක් මෙවා වුණා නම් කෝ අපට? නෑ, කාලයක් නෑ, කාලයක් නෑ. මේකට ඉක්මන් කරන්න ඕන. මේ විදිහට ජීවිතේ ගැනත් මරණය ගැනත් පරලව ගැනත් හිතුවොත් මේ අද කෙරෙන අපරාධ ආදී දේවල් වලින් විස්මතාවට ඕන හැටියටම අයින් වෙන්නට පුළුවන්. ඒ නිසා දවසකට පිට වේලාවක් අපි පුරුදු වෙන්න තෝරන කරනවා අපේ ජීවිතය පිළිබඳව, මරණය පිළිබඳව, මේ පැවැත්ම පිළිබඳව, පරලොව පිළිබඳව පොඩ්ඩක් සලකන්න, පොඩ්ඩක් කල්පනා කරන්න. එතකොට පේනවා, එතකොට පේනවා මේ තරම් දරුණු දේ අදමයින් සිද්ධ වෙනවා. මේක මා මරණයින් පස්සේ නිරාදී සිව් අපායට ගොදුරු කරන දේ, මේ මා වලකින්න ඕනයි. ඒ නිසා අපට අර විදිහින් ඒ වයින් බලකීමට අදහසක් ඇති වෙනවා. ඒ නිසා ජිස්මතාකතුන් මරාගෙන කරකම් කරගෙන දීගෙනනේ මේ අජිතුකම් ආදී දේවල් කරගෙන ඒ කටයුතු කළාට ඒකෙන් මේ කාරණයක් හැටියට බලුවොත් අපට පාඩුවක් නැහැ. එහෙනම් මේ තරම් අපි අවවාද කරන්නේ ඇයි? මේ තරම් මිනිසුන්ට මේ බලකින්තේ කියන්නේ මිනිහෙක් අපි අවවාද කරනවා බහතුකක් සම්පේපා කියලා ඔහු කෑවට ඒකේ දුක ලැබෙන්නේ ඒ පුද්ගලයාටයි. ඒ නිසා ඒවා භාරගෙන ඒකෙන් බලකිලම නම් ඒකේ සතුට ලැබෙන්නේ ජිස්මතාවටයි. පොඩි කාලේ කළකී දේ කවදාවත්ම ලොකු නැන් පස්සේ මිනිහෙක් මල මුත්‍රාංගපත ගාගන්න වස්තු නැතුව ඉන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා කොච්චර දුර අපට පුරුදු වෙලා තිබුණත් මේ අපරාධ අජිතකම් ඒවයින් ගලකීමට මිනිස්සෙක් හැටියට පුළුවන්කම තියෙනවා.
විෂ්මතා යම් විදිහක අපරාධකාරයෙක් වුණොත් ඒ විෂ්මතාට පමණක් නොවේ ඒකේ පාඩුව. විෂ්මතාට පමණක් නම් අපට පොඩ්ඩක් ඒ සම්බන්ධව එක් අතකින් එක් අංකයකින් සැලකීමක් තියෙනවා. නමුත් හොඳට සලකල බලන්ට ඒ අපරාධකාරයා වීමේ වරදින් දරු පරම්පරාවටත් සතවාසීන්ටත් එහෙම් පිටින් බබිනවා. ඒ නිසා අපි පළමුව සතුන්මරින් ආදීනේ භයානක දේ එතකොට මත්පැන්නාදී දෙයින් වළකින්නට ඕන. මේ විදිහෙන් ටික ටික ඒවා පුරුදු කරන්ට ඕන. විස්සන්තර ජාතකයේදී පේනවා පුරුද්ද බලය උපදින කොටම දන් දෙන්න දෙයක් නැද්ද කියලා ඉල්ලාගෙනයි කමන්නේ. ඒ නිසා මේ පිළිබඳව මේ අනුව කල්පනා කරලා මේ බුද්ධ ආගමේ තින්නේ කරන මේ අකුසලය මේවා නිර්යාදී සිවතායක කප්පියා අද්දවන කරුණයි. ඒ නිසා විස්මතාගේ ජීවිතයේ මෙලෝ තරණෝදික සම්බන්ධව විස්මතායම් බලාපොරොත්තුවක් තියෙනවා නම් සැපයක් පිණිස මේ වගේ හැකිතරම් වලට ටිකෙන් ටික බලකින්ද විසේ බලකීමෙන් යුක්තව ගත නොකළොත් මේ ජීවිතයේ නිර්යාදී සිවතායක කරුණයින් පසු ආතංසුගතියකට ගැනීම අමාරු වෙයි. ඒ නිසා සුබා දරු පිළිසැතිනු මේ හැම දෙයක්ම මේ අකුසලයන් ගෙන් වැළකීමට පුළුවන් කියන අධිෂ්ඨානය ඇති කරගෙන වැඩ කරන්නට ඒ වැඩ කිරීමෙන් මෙලවත් පරලවත් දෙකේ සාන්තිය ලබාගෙන අවසාන හැටියට හැම දිනාටම සාන්ත නිවාන සම්පත්තිය ලබා ගන්නට පුළුවන්. ධර්ම ශ්‍රවණය කිරීම ආදීන් ලබා ගත්තා වූ සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් හේතුවෙන් මේ හැමතම සාන්ත වූ නිවන් සම්පත් ලැබේවා. එම ධර්මානුශාසනාව පවත්වා වදාළ දේශකයන්න් වහන්සේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහින්දාරාමාධිපතිව වැඩවිසූ ශ්‍රී සද්ධර්මවාගීශ්වර පූජ්‍යපාද පිටකෝට්ටේ සෝමානන්ද මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ යහපත් ජන සමාජයක් උදෙසා සිත නිවන බුදු බණ හෙටත් උදෑසන පාට ජාතික ගුවන් විදුලියෙන් සිත නිවන බුදු බණ